ලොවපුරා ක්‍රියාත්මක වන 2020 ලීග් තරඟ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට විශාල තර්ජනයක් බව හිටපු දකුණු අප්‍රිකානු නායක ඩු ප්ලේසිස් අදහස් දක්වා තිබෙනවා. ඔහු ප්‍රකාශ කොට ඇත්තේ ක්‍රීඩාව හා සම්බන්ධ පරිපාලකයන් ජාත්‍යන්තර හා ලීග් තරඟ අතර සමබරතාවයක් ඇති කිරීමට කටයුතු කළ යුතු බවයි. 2020 ලීග් තරඟ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට විශාල තර්ජනයක්. ලීග් ක්‍රිකට් ආධිපත්‍ය වසරින් වසර ගොඩනැගෙනවා. පෙර කාලයේ ලොවපුරා පැවතිය ලීග් තරඟාවලිය දෙකක් පමණ වගේ. නමුත් අද වන විට වසරකට ලීග් තරඟාවලිය හයක් හතක් වගේ පැවැත්වෙනවා. යනුවෙන් ඩු ප්ලේසිස් අදහස් දක්වා තිබෙනවා. කොවිඩ් අවදානම හේතුවෙන් අතරමඟ නවතා දැමුණු පකිස්තාන සුපර් ලීග් තරඟාවලියට එක් වෙමින් ඩු ප්ලේසිස් මෙම අදහස් දක්වා තිබෙනවා. එම තරඟාවලිය නැවතත් ජුනි මාස 9 වනදා ආරම්භ වීමට නියමිත අතර ඩු ප්ලේසිස් එහිදී පෙසාවර් සල්වි කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ක්‍රීඩාවේ පරිපාලකයන් මේ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් නොගන්නේ නම් ඉදිරියේදී පාපන්දු තරඟමින් ජාත්‍යන්තර තරඟ ලීග් ක්‍රිකට් හමුවේ පසුබැසීමේ අවදානමක් ඇති බවයි. ඉදිරියේදී එය විශාල අභියෝගයක් වෙයි. තවත් වසර 10කින් පමණ ක්‍රිකට් ක්‍රීඩාව පාපන්දු වගේ වෙයි. ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට ලෝපුරා ලීග් තරඟ තියේවි. මම ලෝපුරා පැවැත්වෙන ලීග් තරඟාවලි 3ක් 4ක් වගේ ක්‍රීඩා කළද මගේ අනාගතය ගැන අනාවැකි පළ කරන්න බෑ. මක් නිසාද එහි වැඩි වශයෙන් ක්‍රීඩකයන් සිටිනවා. ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ඇති අවස්ථාවන් මගහරිමින් ලීග් තරඟ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන්ද ඩු ප්ලේසිස් අදහස් දක්වා තිබෙනවා. මේ පළමුවෙන් සිදු කරන්නට පටන් ගත්තේ බටහිර ඉන්දියා කොදෙව් ක්‍රීඩකයන්. ඔවුන් සියල්ලෝම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත් ලීග් ක්‍රිකට් වෙත යොමු වුණා. ඒ හේතුවෙන් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමට ඔවුන් සතු ප්‍රබල ක්‍රීඩකයන් නැහිමු වුණා. දකුණු අප්‍රිකානු කණ්ඩායමෙත් මෙයම ආරම්භ වෙලා තියෙනවා. යනුවෙන් ඩු ප්ලේසිස් අදහස් දක්වා තිබෙනවා. ක්‍රිකට් ඉතිහාසයේ තුල ක්‍රීඩකයෙකුගේ නමින් නම් වූ එකම ක්‍රිකට් පහරවන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ආරම්භක පිතිකරුවෙකු වන TM දිල්සාන් 2009 ලෝක කුසලානයේදී සේන් නොට්සන්ගේ පන්දුවකට බ්‍රැඩ් හෙඩින්ගේ හිසට ඉහළින් පන්දුව යොමු කළ ඩිල්ස්කුප් පහරයි. එනම් ඩිල්ස්කුප් පහර ලෝක ක්‍රිකට් වංශකතාවට එක් වී ඊයේ දිනයට වසර 12කි. කෙසේ වෙතත් පළමු ඩිල්ස්කුප් පහර මේ නොවන බවත් IPL තරඟාවලියේ ඩිකන් චාර්ජර්ස් කණ්ඩායමට එරෙහිව ගිල්ක්‍රිස්ට්ගේ හිසට ඉහළින් තමන් ගෙල්ල කළ පහර ඩිල්ස්කුප් පහරේ ප්‍රථම පීවර බවත් TM දිල්සාන් සඳහන් කර තිබෙනවා. මම මුලින්ම ඩිල්ස්කුප් පහරක් එල්ල කළේ 2009 වසරේ IPL තරඟාවලියේදී. එදා ඒ පහර සාර්ථක වුණා කියලා තේරුනේ කඩලු රකින ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට් ග්ලව්ස් දෙක විසි කරලා හරි කියලා තරහින් කෑ ගහපු විදිහට. පසුව මම ලංකාවට ඇවිත් චන්දිකා හතුරුසිංහත් එක්ක ටෙනිස් බෝලකින් මාස 3ක් විතර පුහුණු වුණා. පසුව 2009 ලෝක කුසලානයේදී සේන් වොට්සන්ගේ පන්දුවකට මුලින්ම ඩිල්ස්කුප් පහරක් එල්ල කළා. ඒක ලකුණු 6ක්. පසුව එය දිගටම තරඟාවලිය පුරාවටම එල්ල කරලා මම තරඟාවලියේ වීරය වුණා. ගොඩක් අය මගේ නමින් මේ පහර නම් වෙනවට අකමැති වුණා. සමහරු මොලේ නැති ක්‍රීඩකයන් ගහන පහරක් කියලා මේ පහර නම් කළා. එහෙම වෙනකොට නම් කීපයක් අතරින් ඩිල්ස්කුප් කියන නම තෝරලා නසාර් හුසෙන් කීවේ මේ ෂොට් එක ඔබ හොයාගත්ත එක. ඒ නිසා උඹේ නම තමයි මේ ෂොට් එකට එන්නම ඕනේ කියලා. මේ නමට කැමතිද කියලා එයා මගෙන් ඇහුවා. අපි දුප්පත් පොඩි රටක්. අපට කලින් ගොඩක් රටවල් ක්‍රිකට් ගැහුවා. හැබැයි ක්‍රීඩකෙක්ගේ නමින් පහරක් තියෙන්නේ ලංකාවේ මට විතරයි. ඉතින් ලාංකිකයන් විදිහට අපට ආඩම්බර වෙන්න පුළුවන් නිසා ඩිල්ස්කුප් කියන ඒ නමට මම කැමති වුණා. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.